කොහොමද එකතුලා ඉන්නේ TecPack YouTube channel එකත් එක්ක ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්න හදන්නේ network engineer කෙනෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද ඒ වගේම salary limit කොහොමද සහ මේ network engineer කෙනෙක් වෙන්න අවශ්‍ය path එක මොකද්ද කියන අදහස දෙන්න තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ බලමු වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා ඉතින් කිව්වත් වගේ මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ network engineer කෙනෙක් වෙන්න අවශ්‍යතා මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට එක එක job field සම්බන්ධයෙන් basic ideas දෙන්න සහ ඒ පිළිබඳව ඔයාලට සාමාන්‍ය idea එකක් දෙන්න. ඔයා ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් degree programs කරලා ඒ path එකෙන් යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට basically ගන්න පුළුවන් idea එකක් තමයි මේ වීඩියෝ එකෙන් සහ මේ වීඩියෝ සීරීස් එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොමද network engineer කෙනෙක් වෙන්නේ? ඉතින් ඒකට මට හම්බුණා පොඩි පහත් එකක් Google එකෙන් මම හොයාගත්තා steps ටිකක් steps පහක් ඉතින් මේ පහෙන් තමයි network engineer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා idea එකක් ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේකේ කියන විදිහට ඔයාලට first step 1 විදිහට ඔයාලට bachelor degree එකක් තියෙන්න ඕනේ computer science information system hari computer engineering e patten ho networking sambandhen tiena degree program ekak aniwaryen oyata tiyennone network professional network engineer kenek wenna na e sambandhawa expert kenek wenna na ithin ekata godak lankawae mama issala video ekak kiwwa godak lankawae ton ekak institute tiena universities walin degree programs denawa ලංකාවේ යුනිවර්සිටිස් වලින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් දෙනවා උදාහරණයක් විදිහට BIT BCS ඒ වගේම NSBM ESOFT වගේ ගොඩාක් ඉන්ස්ටිටියුට් තියෙනවා මගේ හැම දෙයක් ගැනම වීඩියෝස් කරලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එකේ playlist වලට ගිහිල්ලා වෙනම subject වලට අදාළව ඉන්ස්ටිටියුට් සහ ඒ සම්බන්ධව තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගැන දැනගන්න මගේ playlist එකට යන්න channel එකේ ඉතින් ගොඩක් වීඩියෝස් කරලා තිනවා ඔයාලට පුළුවන් ඒවා බලලා අයිඩියා එකක් අරගෙන මෙතනින් ඉස්සරහට කතාවට එකතු වෙන්න. ඉතින් ඊට පස්සේ සෙකන්ඩ් ස්ටෙප් එක විදිහට ඒගොල්ලෝ දෙන්නේ Google එකෙන් කියන්නේ relevant IT experience එකක් තියෙන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට software මේ network field එකේ network engineer කෙනෙක් වෙනවයි කියන එකේ categories තියෙනවා ගොඩාක් varieties තියෙනවා ගොඩාක් පැති තියෙනවා network network engineer කෙනෙක් විදිහට යන්න පුළුවන් විවිධ ක්ෂේත්‍රයන් තියෙනවා cloud computing වල expert ලා ඉන්නවා routing and switching වල expert ලා ඉන්නවා ඒ වගේ විවිධ ක්ෂේත්‍රයන් වල expert ලා ඉන්නවා විවිධ විදිහෙන් ඉගෙන ගත්ත කට්ටිය ඉතින් අනිවාර්යෙන් ඔයා ඒ IT experience එක තියාගන්න ඒ ඔයා යන්න හිතන් ඉන්න path එකෙන් ඒ IT experience එක ගන්න try කරන්න අනිවාර්යෙන්. ඉතින් ඊට පස්සේ network engineering path එක ඔයා අනිවාර්යෙන් හොයා ගන්න ඕන. ඔයා යන්න ඉන්න path එක මොකක්ද කියලා. මොකද network engineer කෙනෙක් කිව්වහම හැමදේම දැනගන්න ඕනේ. හැබැයි ඔයාට special path එකක් තියාගන්න ඕන. ඔයා මොන පැත්තෙන්ද මොන category එකෙන්ද මොන subject එකෙන්ද ඉස්සරහට වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් ඒක හොයා ගන්න ඕනේ අනිවාර්යෙන්. ඒක තමයි number 3 විදිහට මෙතන දීලා තියෙන්නේ. Number 4 විදිහට ඔයා network ඔයාගේ role එක ඔයාගේ networking ඔයා කරන්න ඉන්න path එක සහ ඔයාගේ network engineer කෙනෙක් විදිහට ඔයාට තියෙන role එක ඔයා කැමති role එක specialize කරගන්න ඔයා යන path එකත් එක්ක networking වලින් කොහොමද ඔයාගේ role එක හැදෙන්නේ කියලා ඔයා specialize කරගන්න ඕනේ ඉගෙන ගන්න දේවලුත් එක්ක. ඒක තමයි number 4 විදිහට මෙතන සඳහන් වෙන්නේ. ඒ වගේම last number එක number 5 විදිහට කියන්නේ මේ networking skills සහ courses වලට ඇතුළත් වෙන්න කියලා. ඉතින් ඒකට තමයි මම උදාහරණයට ඔයාලට ගෙනාවේ මේ CCNA වගේ CCNA CCNP CCIE වගේ මේ professional certifications කරන එක මේ degree program එකත් එක්ක. ඔයා degree program එක කරන ගමන් parallelly පුළුවන් නම් මේ professional qualifications professional
ප්‍රෝගම්ස් කරන්න. ඉතින් අර ඔයා යන පාත් එකට ස්පෙෂල් වෙන ක්වොලිෆිකේෂන් එකක් ගන්න පුළුවන් සහ ඔයාට ඒ ස්පෙෂල් පාත් එක සම්බන්ධයෙන් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ ජොබ් ෆීල්ඩ් වලින් හම්බෙන ප්‍රයිසස් කොහොමද, ඔයාලට හම්බෙන සැලරි එක කොහොමද කියලා. ඉතින් නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක්ගේ සැලරි එක මම Google එකකින් ඇහුවා. Google කියන විදිහට ලංකාවේ නෙමෙයි, මේ වෙන රටක ඔයාට ගිහිල්ලා නෙට්වර්ක් ආකිටෙක්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් නම් ඔයාට අවුරුද්දකට ඩොලර් 73,400ක් හොයන්න පුළුවන්. ඉතින් ආසන්න වශයෙන් ඔයාලට ඩොලර් 7000ක් ඩොලර් 6000ක් වගේ ගාණක් හොයන්න පුළුවන් මාසෙකට වෙනත් රටක නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරලා. ලංකාවේ මට ලොකුවටම කියන්න බෑ මෙච්චර ගාණකට යන්න පුළුවන් කියලා. ගොඩක් දෙනෙක් හැබැයි පොඩි සැලරි එකකින් තමයි පටන් ගන්නේ ලංකාවේ නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලා. ඉතින් ඒක තමයි මේ සැලරි ලිමිට් සහ සැලරි එක සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඉතින් ට්‍රයි කරන්න, නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවනම්, නෙට්වර්ක් වලින් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවනම් මෙන්න මේ මම කිව්ව ස්ටෙප් ටික ෆලෝ කරන්න අනිවාර්යෙන් ට්‍රයි කරන්න. ඉතින් මම හිතනවා අයිඩියා එකක් එන්නේ නැති කියලා. ඉතින් මේ වගේ කැටගරිස්, මේ වගේ ජොබ් රෝල්ස් සම්බන්ධයෙන් තව ඉස්සරහට වීඩියෝස් ගොඩක් ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලගේ මේ සම්බන්ධව තියෙන වාගේ අයිඩියාස් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වටින වීඩියෝස් ගොඩාක් තියෙනවා මගේ චැනල් එකේ, ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඒ ටිකත් බලන්න අනිවාර්යෙන්. ඒ වගේම එහපැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට නොටිෆිකේෂන් ගේන්න ගන්න පුළුවන් මගේ ඉස්සරහට එන වීඩියෝස් හැම එකක්ම නොටිෆිකේෂන් එකකින් ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් වාගේ අදහස් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට මට ඉස්සරහට වැඩ කරගෙන යන්න ගොඩක් ලේසි වෙනවා සහ ඔයාලගේ අයිඩියාස් ගොඩක් වටිනවා ඉස්සරහට මට වැඩ කරගෙන යන්න. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ගිහින් එන TecPack to be genius. Thank you.